ආයිබෝන් කියලා පිළිගන්නවා හැම දිනෙකම වර්තමාන ආර්ථික යුද්ධය හමුවේ ශීඝ්‍ර සංවර්ධනයක් ලබා ගැනීමට රටකට ශක්තිමත් ශ්‍රම බලකායක් අත්‍යවශ්‍යයි. බොහෝ ආසියානු සහ අප්‍රිකානු රටවල භූමියට සාපේක්ෂව වැඩි ජනගහනයක් සිටියත් එම රටවල පවතින දේශපාලන අස්ථාවරත්වයේ හේතුවෙන් සංවර්ධනයට බාධා පැමිණෙනවා. නමුත් කැනඩාව ඕස්ට්‍රේලියාව වැනි රටවල් ඊට හාත්පසින්ම වෙනස් වන අතර ඔවුන්ට දේශපාලන ස්ථාවරත්වයක් සහ විශාල භූමියක් තිබුණත් මානව සම්පත්වල යම් හිඟයක් පවතිනවා. ඒ හේතුව නිසා ඔවුන් විවිධ රටවල සිටින නිපුණත්වයෙන් යුතු උගත් පුද්ගලයන්ට වාර්ෂිකව සැලකිය යුතු රැකියා ප්‍රමාණයක් ලබා දෙනවා. ඒ වගේම කැනඩාව වැනි රටවල පවතින උසස් ජීවන තත්ත්වයේ හේතුවෙන් බොහෝ දෙනෙක් එවැනි රටක පුරවැසිභාවය ලබා ගන්න උනන්දුයි. ඒ නිසා මේ වීඩියෝෙන් කැනඩාව ගැන ඔබට වැදගත් එම සියලුම කාරණාවන් පිළිබඳ කතා කරන්න බලාපොරොත්තු වෙනවා. විදේශ රටවල් පිළිබඳ දැනගන්න කැමති අලුත් යාළුවන්ට අපිව subscribe කරලා එකතු වෙන්න කියලා මතක් කරන ගමන් වීඩියෝ ආරම්භ කරමු. උතුරු ඇමරිකානු මහද්වීපයේ පිහිටා තිබෙන කැනඩාව වර්ග කිලෝමීටර් මිලියන් 9.9ක් තරම් විශාලත්වයකින් යුක්තයි. එය ලෝකයේ දෙවන විශාලම රට විදියට හඳුන්වන්න පුළුවන්. කැනඩාවට උතුරින් ආක්ටික් සාගරය පිහිටා තිබෙන අතර බටහිරින් සාන්තිකර සාගරයත් නැගෙනහිරින් අට්ලාන්ටික් සාගරයත් පිහිටා තිබෙනවා. ඊට අමතරව දකුණින් ඇමරිකා එක්සත් ජනපදය සහ බටහිරින් ඇලස්කා ප්‍රාන්තය සමග කැනඩාව දේශ සීමා බෙදා ගන්නවා. එහි භූමිය විශාල වුණත් වැඩි වශයෙන් පවතින්නේ ජීවත් වීමට සහ වගා කිරීමට නොහැකි දුෂ්කර අධිශීත දේශ ගුණයක්. ඒ හේතුව නිසා ජනගහනය වැඩි වශයෙන් ඒක රාශී වී සිටින්නේ රටේ දකුණු ප්‍රදේශවල ඇමරිකා දේශ සීමා ආසන්නයේ. කැනඩාවේ ජනගහනය මිලියන 37.7ක් වන අතර එය ලෝකයේ 39 වැනි වැඩිම ජනගහනය සිටින රට විදියට හඳුන්වන්න පුළුවන්. නමුත් කැනඩාවේ ජන ඝනත්වය වර්ග කිලෝමීටර් 1ට පුද්ගලයන් 4ක් වන අතර ශ්‍රී ලංකාවේ වර්ග කිලෝමීටර් 1ට පුද්ගලයන් 341ක් සිටිනවා. කැනඩාව ලෝකයේ දෙවන විශාලම රට වුණත් එය බෙදා තිබෙන්නේ පළාත් 10කට සහ භූමි 3කට පමණයි. ඒ වගේම කැනඩාවේ අමාත්‍ය මණ්ඩලය 34ක් වන අතර එයින් 17ක්ම නියෝජනය කරන්නේ කාන්තාවන් විසින්. විධායකය අග්‍රමාත්‍යවරයා වන අතර රටේ ප්‍රධානියා වශයෙන් සැලකෙන්නේ මහා බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් රජිනයි. කැනඩාව ඉතාමත්ම විශාල රටක් නිසා එහි පවතින්නේ ප්‍රදේශෙන් ප්‍රදේශයට වෙනස් වන දේශ ගුණයක්. නමුත් සමස්තයක් විදියට එහි සෞම්‍ය දේශ ගුණයක් පවතින අතර රටේ උතුරු ප්‍රදේශවල ආක්ටික් දේශ ගුණයක් පවතිනවා. ගිම්හාන කාලයේදී රටේ දකුණු ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් 25-30 දක්වා ඉහළ යන අතර මේ වසරේදී එය වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබුණා. අගනුවර සහ විශාලම නගරය ටොරන්ටෝ නමින් හඳුන්වන අතර නිල භාෂාවන් විදියට ඉංග්‍රීසි සහ ප්‍රංශ භාෂාවන් හඳුන්වන්න පුළුවන්. ඒ අනුව රටේ ජනගහනයෙන් 75.4%ක් ඉංග්‍රීසි කතා කරන අතර 22.8%ක් ප්‍රංශ භාෂාව කතා කරනවා. වැඩි වශයෙන් ප්‍රංශ භාෂාව කතා කරන ප්‍රාන්තයක් විදියට කොබෙක් ප්‍රාන්තය හඳුන්වන්න පුළුවන්. අතීතයේදී එම ප්‍රදේශ ප්‍රංශ යටත් විජිතයක් ව පැවතීම ඒට හේතු විදියට සැලකෙනවා. මිලියන 37.7ක් වන කැනඩා ජනගහනයෙන් 72.9%ක්ම සිටින්නේ යුරෝපා ජාතිකයන්. ඊට අමතරව 17.7%ක් ආසියන්, 4.9%ක් සුදේශික, 3.1%ක් අප්‍රිකන් සහ 1.3%ක් ලතින් ඇමරිකන් ජාතිකයන් ජීවත් වෙනවා. ප්‍රධානම ආගම ක්‍රිස්තියන් වන අතර රටේ ජනගහනයෙන් 67.2%ක් අදහන්නේ එම ආගමයි. ඊට අමතරව 23.9%ක් කිසිදු ආගමක් අදහන්නේ නැති අතර 3.2%ක් අදහන්නේ ඉස්ලාම් ආගමයි. ඊළඟට කැනඩාවේ ආර්ථිකය පිළිබඳ සොයා බලමු. මිලදී ගැනීමේ බල සමානාත්මතාව අනුව ලෝකේ 15 වැනි බලවත්ම රට විදියට කැනඩාව හඳුන්වන්න පුළුවන්. එය බටහිර අර්ධගෝලයේ 4 වැනි බලවත්ම රටවන අතර කලාපයේ කැනඩාවට ඉදිරියෙන් සිටින්නේ ඇමරිකාව, බ්‍රසීලය සහ මෙක්සිකෝ පමණයි. 2021 වන විට කැනඩාවේ GDP PPP අගය ඇමරිකන් ඩොලර් ට්‍රිලියන 1.97ක් වෙනවා. ඒ වගේම 2021 වර්ෂයේ වෙද්දී කැනඩාවේ ඒක පුද්ගල ආදායමත් ඇමරිකන් ඩොලර් 49,200ක් දක්වා ඉහළ ගිහින් තිබෙනවා. එය ලෝකයේ 26 වැනි ඉහළම ඒක පුද්ගල ආදායමයි. කැනඩාවේ ආර්ථිකයට ප්‍රධාන වශයෙන්ම දායකත්වය දක්වන භෝග විදියට තිරිඟු, කැනෝලා, බාර්ලි, ඉරිඟු සහ සෝයා බෝංචි හඳුන්වන්න පුළුවන්. ඊට අමතරව කැනඩාවේ ප්‍රධාන කර්මාන්ත වෙන්නේ මෝටර් රථ, කඩදාසි, අභ්‍යවකාශ යාන, ඇඳුම් පැළඳුම් සහ ආහාර පානයි. ඒ සියල්ලම වර්ධනය වී තිබෙන්නේ ඇමරිකාව සමග ඇතිකරගත් ගිවිසුමක් අනුව බවයි වාර්තා වෙන්නේ.
නමුත් වර්තමානයේ වෙද්දී මෙක්සිකෝ විසින් ඇමරිකානු සහ ලෝකයේ දැවැන්තම සමාගම් විශාල ප්‍රමාණයක් ආක්‍රමණය කරමින් සිටිනවා. ඒ හේතුව නිසා කැනඩාව ඇතුළු කලාපයේ අනිකුත් රටවල ආර්ථිකයන්ට යම් හානියක් ඇතිවන බවටයි වාර්තා වෙන්නේ. කැනඩාවේ භාවිතා වන්නේ කැනේඩියන් ඩොලර් නැමැති මුදල් ඒකකයයි. කැනේඩියන් ඩොලර් එකක් මේ වීඩියෝ කරන මොහොත වන විට ශ්‍රී ලංකන් රුපියල් 158.1ක් වෙනවා. ඒ වගේම ලෝක මානව දර්ශකයේ 10වැනි ස්ථානෙත් ලෝකයේ සතුටින්ම ජීවත් වන මිනිසුන් සිටින රටවල් ආයතුවේ 11වැනි ස්ථානෙත් කැනඩාව රැඳී සිටිනවා. ලෝකයේ ඉහළම වැටුප් ගෙවන රටවල් ආයතුවේ කැනඩාව සිටින්නේ 8වැනි ස්ථානයේ. ඔවුන්ගේ ඇවරේජ් මාසික වැටුප ඇමරිකන් ඩොලර් 4307ක් වෙනවා. ඊළඟට කැනඩාවේ පුරවැසිභාවය සඳහා වන නීති රීති පිළිබඳ සොයා බලමු. බොහෝ දෙනෙක් අහලා තිබුණා පර්මනන්ට් රෙසිඩන්ට් සහ සිටිසන්ෂිප් කියන දෙකම එකයිද කියලා. ඇත්තටම මේ දෙක එකිනෙකට වෙනස්. පර්මනන්ට් රෙසිඩන්ට් එහෙමත් නැත්නම් PR බලපත්‍රයක් කියන්නේ යම්කිසි රටකින් ලබා දෙන ස්ථිර පදිංචි බලපත්‍රයක්. පර්මනන්ට් රෙසිඩන්ට් කෙනෙක්ට පුරවැසිභාවයේ තියෙන කෙනෙක්ට තරම් වරප්‍රසාද ලබා ගන්න හැකියාවක් නැහැ. උදාහරණයක් විදියට PR තියෙන කෙනෙක්ට ඡන්දායිතිය මැතිවරණයකට තරම් කිරීම ආරක්ෂක අංශයේ රැකියාව වගේ දේවල් කරන්න හැකියාවක් නැහැ. නමුත් ඒ සඳහා වන නීතිත් රටින් රටට වෙනස් වෙනවා. ඒ වගේම බොහෝ රටවල පුරවැසිභාවය සඳහා ඉල්ලුම් කරන්න අවම වශයෙන් වසර 5කවත් PR බලපත්‍රයක් තිබිය යුතුයි. ඒ වගේම PR ලබා ගැනීමේ නීති රීති කැනඩාව වගේ විශාල ෆෙඩරල් පාලනයක් තියෙන රටවල ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට යම්කිසි වෙනස් වීමක් සිදු වෙනවා. උදාහරණයක් විදියට IELTS level, education level වගේ දේවල් හඳුන්වන්න පුළුවන්. කැනඩාවේ පුරවැසිභාවය සඳහා ඉල්ලුම් කිරීමට වසර 5කවත් PR බලපත්‍රයක් තිබිය යුතු අතර එයින් වසර 3ක්වත් කැනඩාවේ සිටිය යුතුයි. ඒ වගේම අදාළ ප්‍රාන්තය අනුව ඔබගේ ඉංග්‍රීසි හෝ ප්‍රංශ භාෂා දැනුම් මට්ටම පෙන්විය යුතුයි. ඒ වගේම ඔබට කැනඩාවේ පුරවැසිභාවය ලබා ගන්න ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය අත්හරින්න අවශ්‍ය වෙන්නේ නැහැ. එයින් අදහස් වන්නේ කැනඩාව තුල ද්විත්ව පුරවැසිභාවය ක්‍රියාත්මක වන බවයි. කැනඩා ජාතිකයෙක් සමග විවාහ වන පුද්ගලයන්ටත් කිසිදු වෙනසක් නොමැති අතර ඔවුන්ටත් පුරවැසිභාවය ලබා ගැනීමට ඉහත ප්‍රතිපත්තිම අනුගමනය කළ යුතුය. ඊළඟට කැනඩාවේ අධ්‍යාපනය පිළිබඳ සොයා බලමු. කැනඩාවේ අධ්‍යාපනය සඳහා IELTS අවශ්‍ය වන අතර අවශ්‍ය කරන මට්ටම විශ්වවිද්‍යාලය අනුව වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් බොහෝ විශ්වවිද්‍යාලවලට අවශ්‍ය කරන්නේ IELTS 5 සිට 6.5 දක්වායි. ඒ වගේම වීසාව සම්පූර්ණ වීමට කැනේඩියන් ඩොලර් 25,000ක බැංකු මුදලක් හෝ අනුග්‍රාහකයෙක්ගේ ගිණුම් ප්‍රකාශයක් ඉදිරිපත් කළ යුතුයි. ජාත්‍යන්තර සිසුවෙක්ට ජීවන වියදම් ලෙස මාසිකව කැනේඩියන් ඩොලර් 600-800 අතර මුදලක් වියදම් වෙනවා. කෙසේ වෙතත් කැනඩාව විශාල රටක් නිසා ප්‍රදේශෙන් ප්‍රදේශයට ලිවින් කෝස්ට් වෙනස් වෙන්න පුළුවන්. කැනඩාවේ ඉගෙනුම ලබන සිසුවෙක්ට සතියට පැය 20ක් දක්වා අර්ධකාලීන රැකියා කරන්න අවසර තිබෙනවා. ඒ වගේම නිවාඩු දිනවලදී පූර්ණකාලීන රැකියා කරන්නත් අවසර තිබෙනවා. ඒ නිසා කැනඩාවේදී ජාත්‍යන්තර සිසුන්ට ජීවන වියදම් පිළිබඳ එතරම් ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. කැනඩාව පිළිබඳ සිදු කෙරුණු මේ වීඩියෝ හොඳයි කියලා හිතනවා නම් අපිව subscribe කරන්නත් අමතක කරන්න එපා. නැවත මේ වගේ වටිනා වීඩියෝකින් හමු වෙන බලාපොරොත්තු වෙන් අදට සමුගන්නම්. සුබ දවසක් හැම දෙනෙක්ටම.